මට මතකයි ඉස්සර කාලෙන කානු අපි සුද්ධ කරගත් අපේ ගෙදර ඉස්සරහා. දැන් ඒක කවුරුහරි ඇවිල්ලා කළ දෙනකම්ම බලන් ඉන්නවා. රජය ව්‍යසන අවස්ථාවල් වලදී වියදම් කරන මුදල, ඒ වගේම රතුකුරුස සමාජය වැනි අපිට ආධාර උපකාර කරන යාපද අවස්ථාවල් වලදී උපකාර කරන සමාජ නැතන් සංගම් නැතන් රටවල් වියදම් කරන මුදල අති විශාලයි. ගං වතුර වෙලාවේදී අපි ගං වතුර අවම කරන්න ක්‍රියා කරා නම් මං හිතන්නේ වසර කීපයක් යනකොට අපිට ගං වතුරක් ඒ එන හැම අවස්ථාවකදීම වියදම් කරන මුදලට වඩා විශාල වශයෙන් අඩු මුදලක් ඒක අවම කරන්න යොදන්න පුළුවන්. ඒ වගේම තමයි ඩෙංගු ව්‍යසනය වෙලාදී ඒක ඩෙංගු මර්ධනයට يعني ඒක වළක්වන්න ක්‍රියාමාර්ග ගන්න එක මම හිතන්නේ වියදම අඩු වෙයි. ඩෙංගු නිසා රජයේ ඒ සෞඛ්‍ය සේවයට දරන්න වෙන වියදමට වැඩිය. ඒ විතරක් නෙවෙයිනේ. තියෙන ඒ ජීවිත හානි නැත්නම් ඒ ලෙඩ ඇති වෙච්ච වෙලාවේ පවුලේ උදවියට ඇති වෙන ප්‍රශ්න ටික. ඉතින් මේ හැම දෙයක්ම නිසා මිතනි කාලේ ඇවිල්ලා තියෙන්නේ අපි මේ වෙනුවෙන් හරියාකාර තීන්දුව తీරන අරගෙන කටයුතු කරන්න. ඉතින් ජනප්‍රිය නැති වෙයි. නමුත් අපි ජනප්‍රිය තීන්දුව తీරන ගන්න ගියා නම් ආර්ථික ගැටලුවෙන් ගොඩ එන්න බෑ. ගොඩ ආවේ ජනප්‍රිය නැති නමුත් නිවැරදි තීන්දුව తీරන අරගෙන. ඒ වගේ තියෙන ප්‍රතිලාභ දකින්නේ අවුරුදු කීපයක් එහාට යනකොට. අපි දැන් ස්ථාවර වුණා. අපේ ඒ අපි ඇති කරගත්තු ශක්තිමත් රාමෝ විශේෂයෙන් ඒ ස්ට්‍රක්චරල් රිෆෝම්ස් නැත්නම් ඒ ප්‍රතිසංස්කරණ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසා විනිවිද පේන ව්‍යාපාර පහසුවෙන් කරන්න පුළුවන් පුරවැසියට තමන්ගේ සේවාවන් විනිවිද පේන විදිහට රට ලැබෙන තමන්ගේ රටේ නායකයෝ තමන්ගේ ජනතා මුදල් වියදම් කරන විදිහ මේ මේ ආකාර බොහෝ දේ ගැන වංශාව දූෂණේ මේ හැම දෙයක්ම ගැන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කරා. ඉතින් ඒ වෙලාවේ ජනප්‍රිය නැහැ. තව ටිකක් කල් යනකොට ආර්ථිකය වේගෙන් යනකොට තමයි ඒ ගත්ත තීන්දුව తీන්න ජනතාවට හරිකාකාර වැටහෙන්නේ. අපි පුරුදු වෙලා තියෙන්නේ අර මැතිවරණයක් ලං වෙනකොට මැතිවරණ දිනන්න අවශ්‍ය වාසි ටික දෙයිලා ඉදිරියට යදි. මේ ප්‍රශ්නවලත් ඒකමයි මං හිතන්නේ. අපි ඉතින් දැඩි තීන්දුව తీන්න ගන්න වෙනවා. මේ මෑත කාලෙකදී කොළඹ ඇති වෙච්ච ගං වතුර බැලුවම කොළොන් නායක ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්නවා, සීතාවක ලේකම්තුමී ඉන්නවා. හැම එකේම ප්‍රශ්නේ උග්‍ර වුණේ ඇයි? උග්‍ර වුණේ අපි මේ රටේ පුරවැසියෝ හැටියට රජයේ යාන්ත්‍රණය වෙන්න පුළුවන්, ඒ කියන්නේ මැති ඇමැතිවරු, ඒ වගේම නිලධාරී වෙන්න පුළුවන්, ඒ වගේම ඊට වැඩිය පුරවැසියෝ. ඒ කටයුතු කළා තියෙන ආකාරය නිසා වැරදි තැනක ගෙදරක් හදලා තමන් ගෙදරට ගොඩ වෙන්න පහසු වෙන්න කානුවක් වහලා මොන හරි මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඇති කළා. ඉතින් ගඟ ගලන්නද ඉඩක් නැහැ. ඒක ඒ වගේම නගර එකතු වෙන වතුර ටික ගලන්න තැනක් නැයි කාණු ටික වහලා. ඒ වගේම වතුර එකතු වෙන්න තිබ්බ වගුරු බිම් ටික ඔක්කොම ගොඩ කළා. හොරෙන් ගොඩ කළා. නැත්නම් වැරදි අනුමැතියන් අරගෙන ගොඩ කළා. කාගේ හරි බලය පාවිච්චි කරලා ගොඩ කළා. මොන හරි ක්‍රමයකින් මේ වැරදි වැඩ බොහොමයක් වෙලා අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් හරි නිවැරදි කරගන්න බලන්න ඕනේ. ඩෙංගුත් ඒ වගේ. අපි අපේ වගකීම හරියාකාර විටු කරා නම් පුරවැසියෙක් හැටියට මං හිතන්නේ මේ ප්‍රශ්නේ මේ තරම් දුර යන්න ඕනේ නැහැ. මට මතකයි ඉස්සර කාලේ නම් කානු අපි සුද්ධ කරගත්ත අපේ ගෙදර ඉස්සරහා. දැන් ඒක කවුරුහරි ඇවිල්ලා කළ දෙනකම්ම බලන් ඉන්නවා. සුද්ධ කරන්නත් බැහැ. ඒ කානු උඩින් කොන්ක්‍රීට් දාලා වහලා මීටර් ගණනාවකට එහා තමයි කානුවට ඇතුල් වෙන තැන තියෙන්නේ. ඉතින් සරනම් මේව විවෘත කානු තිබි. හරි දියුණු වෙනකොට මේව වැහෙනවා තමයි.
වැහෙනවනම් ක්‍රමවේදයකට වැහෙන්නේ. ඒක සුද්ධ කරන්න තැනක් තියෙන කැච් පිට් එකක් තියෙන මේව හදා ගන්න ඕනේ. මේව හදා ගන්න අවශ්‍ය නීති අපි ඇති කරගන්න වෙයි. කරදරයක් වෙයි මහජනයාට, කරදරයක් වෙයි නිලධාරීන්ට. මොකද මේවා ක්‍රියාත්මක කරන්න වෙනවා නීතිය. නමුත් අපි ඒව කරේ නැත්නම් මේ රට හදා ගන්න බැරි වෙනවා. කොළඹ වේගෙන් දියුණු වෙන්න ලෑස්ති. ඒ දියුණු වෙලා යට වෙනවා නම් ඇති වැඩක් නැහැ. අපි යට වෙන්නේ නැතුව දියුණු වෙන්න ඕනේ. මහජනතාවට පීඩාවක් එන්නේ නැති වෙන්න, රාජ්‍ය නිලධාරීන්ට කරදර නොවෙන්න මේ කටයුතු වෙන්න ඕනේ. මහජනයාගේ මුදල් වර්ෂයෙන් වර්ෂේ මොන හරි කරදරයක් එන වෙලාවට මේ වගේ දේවල් වලට අපි මැති කරගත්තු ප්‍රශ්න වලට යොදන්නේ නැති වෙන්න කටයුතු කරන්න පුළුවන් වෙනවා. ආපදාවන් එන්නේ නැතුව නෙවෙයි. අපේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා ආපදාවන් ගැන කතා කරා. නමුත් අද ලෝකෙ දියුණු වෙනවා. දැන් කෘෂි කර්මාන්තය ලංකාව උනත් ගත්තොත් අපි දත්ත එකතු කරගෙන යනවා. මේ පැරණි දත්ත එකතු කළා. ඒ වගේම අලුත් තාක්ෂණය තියෙනවා, ඩ්‍රෝන් ටෙක්නොලොජි තියෙනවා, ගිහිල්ලා විෂුවල්ස් ගන්න පුළුවන්. ඒ වගේම චන්ද්‍රිකා ඡායාරූප ගන්න පුළුවන්. මේ හැම එකක්ම අරගෙන අර පැරණි දත්තයි අර අලුතෙන් එවලට එකතු කරන එකයි සම්බන්ධ කළයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කළා, නැත්නම් ඇනලිසිස් විශ්ලේෂණ ටූල්ස් පාවිච්චි කළා. අපිට ගොවියෙක් පෝර දාන්න හොඳද මේ වෙලාවේ, නැත්නම් වැස්ස පරක්කු වෙයිද? අපි බීජ ටික වැපුරුවොත් හෙට වැහැලා මේ බීජ ටික පාවෙන්න පටන් ගයිද? මේ තොරතුරු ඔක්කොම බොහෝ සේ ලං, ඒ කියන්නේ margin of error ගොඩාක් අඩු තත්වයකට අද අපිට පුරෝකථනය කරන්න පුළුවන්. ඒක කරන්න බොහෝ නිලධාරිය අවශ්‍යත් නැති වෙනවා. අර extension නිලධාරි ගිහිල්ලා කියන්න අවශ්‍ය නැති වෙනවා. මේක තියෙනවනේ, මේකෙන් යනවා තොරතුරු ටික ගොවියට. එයා ඉන්න තැන යනවා GIS එකෙන් ගොවියා ඉන්න තැන අඳුන ගන්නවා. එයාට ඒ ප්‍රදේශයට යනවා. එතෙන්ට විශේෂ විශේෂ තොරතුරක් යනවා ඒ ප්‍රදේශයේ ඉන්න ගොවියන්ට. ඒ වගේම මේකටත් පුළුවන්. මේකටත් බැරි නෑ. ඓතිහාසික කාලගුණ රට, භූ විද්‍යාත්මක දත්ත, ඒ වගේම චන්ද්‍රිකා ඡායාරූප, පාරිසරික සාධක, ඒව විශ්ලේෂණය කරන්න අද අපි කොළ අරගෙන මේවා බල බල ඉන්න ඕනේ නෑ. කම්පියුටරෙන් මේක කරනවා. පුරෝකථන කරන්න පුළුවන්. විශ්වනවල සම්භාවිතාවය මොකද්ද කියලා. ඉතින් මං හිතන්නේ කාලය ඇවිල්ලා තියෙන්නේ. කෘෂිකර්මාන්තයේ ක්ෂේත්‍රය අපි ඉදිරියට යනවා. මෙතනත් මං හිතන්නේ අපි ඉදිරියට යන්න ඕනේ. සමා වෙන්න මට අමතකුණා, අපේ ආපදා කළමනා කරන මධ්‍යස්ථානීය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ද ඉන්නවා. මම ඉල්ලීමක් කරනවා එතුමාත් රතුකුරු සංගමයත් එකතු වෙලා මේකට නායකත්වය ගන්න. අපිට ඉතාම හොඳ ලොකු නන්දුවක් තියෙන රාජ අමාත්‍යවරයෙක් ඉන්නවා, රාජ ආරක්ෂක අමාත්‍යවරයෙක්. එතුමාගේ නායකත්වයත් ගන්න මේකට. එක දෙයක් කියන්න ඕනේ කැෂ් ට්‍රාන්ස්ෆර්ස් ගැන දේශපාලන අධිකාරියත් හරි අකමැති. මොකද ගිහිල්ලා බෙදන්න බෑ. ඉතින් ලංකාවේ ඇත්තටම තියෙනවා බෙදුවේ නැත්තම් ඒකේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. නමුත් බෙදන්න ගියොත් ඇති වෙන ගැටලු ප්‍රමාණය වැඩි. අන්තික තාක්ෂණය තියෙද්දී ඇයි අපි මේක බෙදන්න මේ තරම් කාලය, ශ්‍රමය, ධනය වැය කරන්නේ? දැන් පෝර අපි ඇත්තටම ආර්ථික අර්බුදෙන් ගොඩ එන්න විශාලම ශක්තියක් උනේ පෝර අපිට වෙලාවට ගෙන්න ගන්න පුළුවන්. ප්‍රතිපත්තිය වෙනස් කරා, පෝර ප්‍රතිපත්තිය, පෝර ගෙනාවා. කියන්න අපිට මුදල් තිබෙන්නේ නැහැ. නමුත් අපිට ඇමරිකාව උදව් කරා, ලෝක බැංකුව උදව් කරා, ඉන්දියාව උදව් කරා, ඒ වගේම World Food Program. මං හිතන්නේ ඇමරිකාවේ උදව් ආවේ FAO එක හරි World Food Program එක හරි හරහා. පෝර ටික ආවා. කොහොම හරි යල කන්නයට බෙදා ගන්න පුළුවන් වුණා. බෙදාගත්තා, යල කන්නය සාර්ථක වුණා. ඒ සාර්ථක වීමත් එක්ක තමයි අපිට ආර්ථික ශක්තිය නැවත ගොඩනැගෙන පටන් ගත්තේ. නමුත් මොකද්ද වියදම? රුපියල් බිලියන 2ක් ගියා මේ පෝර ටික බෙදන්න රජයට. රුපියල් බිලියන 2ක් ලොජිස්ටික්ස් වියදම් ටික. කැෂ් ට්‍රාන්ස්ෆර්කට ගිහිල්ලා තිබ්බනම්, පුද්ගලික අංශයෙන් මේක ගන්න තිබ්බනම්, ඒ වියදම රජය
මේ තරම් බරක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. SLUDI කියන ඒ තාක්ෂණික ඇප් එකට යනවා. කියන්නේ ශ්‍රී ලංකා ඩිජිටල් ID. ඒක ඉන්දියාවත් එක්ක තමයි කරන්නේ. විවිධ මත තියෙනවා. නමුත් මම නම් හිතන්නේ මේක අත්‍යවශ්‍යයි. ජපානෙත් ඒකට ගියා. තව රටට ෆිලිපීනේ ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළා. ඉන්දියාවේ අද පාරායිනේ පුංචි කඩෙන් තේ කෝප්පෙට ගෙවන්නේත් ඉන්දියාවේ අමාරුම කෙනෙක් වුණත්, ඒ කියන්නේ ලොකු මුදලක් නැති, එයා ගෙවන්නේ ටෙලිෆෝන් එකෙන්. සල්ලි ගෙනියන්නේ කෑෂ්, දැන් කෑෂ්ලස් ඉන්දියාව, බොහෝ විට කෑෂ්ලස්. ඒක එන්න තව අවුරුදු දෙකක් විතර යනවා. මොකද අපේ අතරෙත් මත බේද ගොඩයි. මේක ආවම අරයට බලය නැති වෙයි, මෙයාට බලය නැති වෙයි වගේ ප්‍රශ්න ගොඩයි. නමුත් ඒක අපි ගේනවා. ඒක ගේනාවම අපි තීන්දුව ගන්න වෙනවා. තීන්දුව ගන්න නැතුව රටක් ඉදිරියට ගෙනියන්න බෑ. අපි ඒ තීන්දුව අරන් ඉදිරියට යනවා.